අම්මා නැදෙනවත්ම අම්මගේ ශාරීරියේ හෝමෝන ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. දරුවන් ලැබීමට හෝමෝනේ ඉතාම අවශ්‍යයි. ඒ හෝමෝනේ ක්‍රියාත්මක වෙන්නේ දැම්ම ළමයි එපා කියන සංකල්පය මත. ඊට පස්සේ අම්මා දන්නේම නැතුව අර හෝමෝනේ ඒ තත්වෙට පත් වෙච්චාම අම්මට දරුවෝ ලැබෙන්නේ නැති වෙනවා. හැබැයි මනසෙම වෙනස් කරන්නත් පුළුවන්. අපි තුම දේවාලයකට යනවා. දේවාලයකට ගිහිල්ලා දරුවෝ කී ඕනේ කී කියා බිලි පූජාත් කරනවා. ඈ එළුවොත් මරනවා. කුකුල්ලොත් මරනවා. නොඑක් පූජා පවත්වනවා. හැබැයි ඔහොම කරනකොට දරුවොත් හම්බ වෙනවා. හැබැයි හම්බ වෙනකොට ඊට පස්සේ කියන්නේ එහෙම කර කර ඉන්න ගමන් දරුවෙක් පිළිස්සලා ගත්තොත් කාගේ පිටින්ද ඒ දරුවා හම්බුනේ? ඈ දෙවියෝ හින්දා. ඒකට මහත්යා නෝවැය. දැන් දෙවියෝ හින්දා ළමයා හම්බුනේ. ඊගාවට දෙවියෝ හින්දා ළමයා හම්බුණා පූජාව ඔප්පු කරන්න දැන් දෙවියන්ට පූජාව ඔප්පු කරන්න යනවා. එතකොට දෙවියෝ දන්නවද මෙහෙම එකක් තිබුණා කියලා? නෑ පින්නත්තේ. මොකද අර එහෙම අර ක්‍රියාවලිය යෙදෙනකොට මට දරුවෝ අවශ්‍යයි කියන සංකල්පේ නැවත නැවත මනස වැඩ කරන්න ගත්තම ආපහු අර හෝමෝන ක්‍රියාදාමයේ ප්‍රകൃතිමත් වෙනවා. ඒ ප්‍රകൃතිමත් වෙනවා. හැබැයි හැමෝටම වෙන්නේ නෑ. ඒ තමන් ගන්න උපායශීලී බව මත තමයි, ඒ කියන්නේ තමන් කොච්චර කැප වුණාද කියන එක මත තමයි ඒක සිද්ධ වෙන්නේ. නික ආවද ගියට කරාට වෙන්නේ නෑ. ඔහොම සිද්ධියක් කියන්න මම මෙහෙම කියපුවාම ওই බාරවහාර වෙලා හම්බුෙන්නේ නැහැ කියලා එක මිනිස්සෙක් කියලා කිව්වා. මේ මට පොඩි වාදයකට ආවේ යා මෙහෙම එකක් වුණා කියලා. එයා ගියාලු කොහෙද? මුන්නේශ්වරම්. මුන්නේශ්වරම් ගිර බබාල නැති ජෝඩුවක්තු, තරුණ ජෝඩුවක්තු. යාතිකා කළා. ඊට පස්සේ කප් මහත්තයා කිව්වලු, එතන ඉන්න කෙනා කිව්වලු, පූසාරිද කවුද මේ එළුවෙක් බිල්ලට දෙන්න ඕනේ කියලා. එතකොට එළුවෙක් බිල්ලට දෙන්න මෙකල කැමති වුණාලු. කැමති වෙලා එදා ඒ පූජාව තියලා එළුවගේ බෙල්ල කැපුවලු. ටික දවසකට ළමෙක් හම්බුණාලු. එතකොට කියනවා මම ඉතින් දැන් කොහොමද එළුව කැපුවයි කියලා ළමයා හම්බුනේ කියලා. මම හඳුනේ එළුව කැපුවට පස්සේ තමයි මේක උනේ. පිලිසද ගත්තේ. ඉතින් අර එළුව තමයිනේ මේ ළමයා වෙලා කුසට ඇවිල්ලා තියෙන්නේ කියලාත් කිව්වා. මම කොහොමද එළුව ආව කියලා දන්නේ කියලා. එතන ප්‍රශ්නයක් නෑ. සලකුණු තියෙනවායි කිව්වා. ඈ මම කොහොමද සලකුණු තියෙන්නේ කියලා. ඒක කකුලේ තියෙනවලු කවප පාර එළුවගේ. මම ඉතින් එළුවගේ ළමයා කකුලේ තියෙනවලු අර එළුවගේ කවප පාර. මං හද එළුවේ කකුලද කැපුවේ බෙල්ලද කැපුවේ? මොකද ಭಾರತීය නම් එහෙමනම් බෙල්ලේ උනේ පාර තියෙනද? නෑ නෑ, ඒ බෙල්ලේ බෙල්ල කැපුවට කකුලේ පාර තියෙනවලු. දැන් මේ මනුස්සයා පිළිගන්නේම අර එළුව තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. පස්සේ මං ගා හොඳයි ඒ එළුව කැමති වෙන්නේ නැද්ද මේ බලට එන්නේ මැරෙන්න කියලා හිත. මම ඌ කැමති වුණාලු. මං දැන් කොහොම උත්තර දෙනවද කියලා පින්නාති. ඌ කැමතිද? මම කොහොමද දන්නේ කියලා. මේ මරණ වෙලාවේ ඌ හා කියලා ඔළුව වෙනවලු. බලන්න අඳ වෙච්චාම හැම එකක්ම පේන්නේ ඒගොල්ලන්ගේ වාසියට. මං කොහොමද මතක තියාන කොහොම වුණත් ඌ වේදනාවෙන් තමයි කැමැත්තෙන් ඔළුව වෙනවත් වේදනාවෙන් තමයි මැරෙන්නේ. ඒ කියන්නේ මරණ කෙනත් එක්කලා වෛරයෙන්ම තමයි මැරෙන්නේ. හැබැයි එතකොට වෙන්නේ ඔය එළුව නම් මේ අම්මගේ කුස තුළට ආවේ අම්මට හොඳකට නම් ආව වෙන්න බෑ. ඔය දරුවා නැවිත් හිටියනම් ඊට වැඩිය හොඳක් වෙන්න තිබුණා. ඕකනම් හොඳක් වෙන්නේ නැහැ කියලා හිතේ. ඉතින් කියපුවාම හැබැයි එහෙම කියපුවාම ටිකක් මිනිහට තේරුණා. ඉතින් පස්සේ නිශ්ශබ්ද වුණා. ඔන්න ඔය වගේ තමයි අපේ ඇත්තන්ගේ පසුබිම. පින්නත්නේ මේ ඔය ඇත්තන්ගේ වැරද්දක් නෙමෙයි. ඔය ඇත්තන්ට බුද්ධිය නැති කරා. බුද්ධිය නැති කරේ දුස්සීලකම. නිකම්ම බුද්ධිය එන්නේ නැහැ. හොඳ නරක හිතීමේ ශක්තිය නිකම්ම එන්නේ නැහැ. ඒක වර්ධනය කරන්න ඕනේ. ඒකයි කිව්වේ යෝගාවේ ජායති භූරි. භූරි කියන්නේ ප්‍රඥාවට. යෝගාවේ ජායති භූරි ව්‍යායාම කරන්න නුවණ වැඩෙන්න. ව්‍යායාම කරන්න කිව්වේ අතපය හොල්ලන එක නෙමෙයි ඈ. එතන කෙලෙස් යටපත් කරන්න, සිත පිරිසිදු කරන්න ව්‍යායාම කරන්න. එතකොට නුවණ වැඩෙනවා. අයෝගා භූරි සංඛයෝ
යම් විදියකින් සිත පිරිසිදු කරන්න යෝග කරන්නේ නැත්නම් බුරි සංකයෝ නුවණ මොට වෙනවා මොකද පිරිසිදු කිරීමේ උත්සාහය නැත්නම් අපිරිසිදු වෙන එකම තමයි වෙන්නේ නුවණ මොට වෙනවා කිව්වා පංච දුස්චරිතේදී වෙන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ නුවණ මොට වෙන එකයි බලන්න පින්වත්නි බුදුහාඳුරෝ සිගාලවාද සූත්‍රයේ සැප ලබන ක්‍රමය කිව්වා ඒ සැප ලබන ක්‍රමය දේශනා කරන බුදුරජාණන් වහන්සේ පංච සීල ප්‍රතිපදාවම 14 ආකාරයකට විභජනය කළා විභජති කියලා විභජති පවිභජති इति භගවා බෙද බෙදා දක්වනවා මේදී පංච සීල ප්‍රතිපදාවම සිල්පද පහම 14කට බෙදුවා කොහමද පළවෙනි එක සතර කර්මක්ලේශ කිව්වා මොනවාද සතර කර්මක්ලේශ මොනවාද කර්ම කියන්නේ චේතනාහම් විකවේ කම්මං පදාමි චේතනා සහගත ක්‍රියාවන්ට තමයි කර්ම කියන්නේ ක්ලේශ කිව්වේ සිත අපිරිසිදු කරන දේවල් චේතනා සහගත සිත අපිරිසිදු කරන කර්ම තමයි සතර කර්මක්ලේශ කිව්වේ මොනවාද හතර පානාතිපාත අදත්තාදාන කාමීච්ඡාචාර මුසාවාද ඊට පස්සේ අන්තිම එක සුරාපානය කිව්වා ඒක මෙතෙන්ට ගත්තේ නැහැ ඒක මෙතෙන්ට ගන්නෙ නැතුව මැද්දට දැම්මා අගති හතරක් මොනවද මේවට කියන්නේ චන්දා දෝසා භය මෝහා කියන මේ අගති හතර ගැන කියලා කියන යෝ ධම්මං අතිවත්තති මේ හතරින් අගති ගති කියන්නේ ගමන අගති කියලා කියන්නේ නොපැමිණියේ නොගිය යුතු ගමන මොනවද නොගිය යුත්තේ චන්දයෙන් අගතියට යන්න හොඳ නැහැ ද්වේෂය මෝහය භය එතකොට ඡන්දය ద్వේෂය භය මෝහය කියන මේ හතරෙන් ඡන්දා දෝසා භය මෝහා යෝ ධම්මං අතිවත්තති මේ කාරණා හතරෙන් යමෙක් ධම්මං අතිවත්තති සදාචාරයේ ඉක්මවල යනවනම් සදාචාර ධර්මයේ නිහියති තස්ස යසෝ එතනත්තාගේ යසස නිහියති පිරිහෙනවා කාලපක්ඛේව චන්දිමා කලුවර පක්ෂේ හඳ වගේ. ඇයි කළුවර පක්ෂයේ හඳ කිව්වේ? හඳ පුරපසලස්සක දවසේ රවුමට තීලා ඊට පහුදා මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙලා ඇවිල්ලා අමාවකට වෙනකොට නැත්තර නැති වෙලා යනවා. ඒ වගේ අවපක්ෂයේ හඳ වගේ නැත්තරම නැති වෙලා යනවයි කිව්වා මොකක් හින්දාද? ඡන්දය, ద్వේෂය, භය, මෝහය කියන මේ හතරෙන් සදාචාරයේ ඉක්මවනවා නම් සතුන් මැරීම නොදුන් දෙ ගැනීම කාම මිත්‍යාචාරය බොරුව හතරම සිද්ධ වෙන්නේ මෙන්න මේ සතර අගති නිසයි සතර අගතියේ මෝහයෙන් තමයි මත්පැන් පානය සිද්ධ වෙන්නේ මත්පැන් පානය සිද්ධ වෙනකොටම අක්කදුත්තෝ සුරාදුත්තෝ ආදි වශයෙන් කිව්වනේ මේ ඉත්තිදුත්තෝ ස්ත්‍රී දූර්ත බව සූදුව පාපමිත්‍ර සේවනයේ සුරාපානය කියන මෙන්න මේ කාරණා හතර තනිකර තමාගේ විනයාශයට හේතුයි කිව්වා දැන් සිගාලවාද සූත්‍රයේදී මේක හයක් කරනවා පාපමිත්‍ර සේවනයේ සුරාව ඒකල පාපමිත්‍ර සේවනයේ සුරාවයි කියනකොට සූදුව නැද්ද අවේලාවේ වීත් සංචාරකන අස්තියාදුව නැද්ද නිතර නිතසාලාචරණය කියන විනෝද සවාරි නැද්ද මේ එක්කල මේවා ඔක්කොම කැටි වෙලා එනකොට තමන්ට දියුණුව පිණිස තියෙන ඒ කටයුතු වලට බාධා පැමිණෙන්නේ නැද්ද අලස බව එන්නේ නැද්ද වෙනවා දැන් මෙන්න මේ ධන විනාශයේ දොරටු හයක් වශයෙන් ඉතින්දි පෙන්වනවා ඒ හයම අගතිය හින්දා නෙමෙයිද සතර අගතිය හින්දා දැන් බලන්න මුල් කාරණා හතරෙන් ආධ්‍යාත්මය මනස අපිරිසිදු වෙනවා මනස විනාශ වෙනවා අන්තිම කාරණෙන් ආර්ථිකය විනාශ වෙනවා මත්පැණයි පාප මිත්‍රයයි දෙක තමයි අත්වල් බැඳගෙන යන්නේ සම්පූර්ණයම ආර්ථික විනාශයක් සිද්ධ වෙනවා දැන් මේ ආර්ථික විනාශයයි ආධ්‍යාත්මික විනාශයයි මෙන්න මේ දෙකෙන් තොර වෙනවා නම් තමයි බුදුදහම සැපයි කියලා කියන්නේ සල්ලි තිබුණාට විතරක් සැපයි කියලා කියන්නේ නැහැ අනිත් එක ආධ්‍යාත්මික සුවය ලැබෙනකොටම බුද්ධි වර්ධනය සිද්ධ වෙනවා දැන් මෙන්න මේ පුංචි අයට තේරුම් ගන්න මම මේ දේ කියන්නම්
ඔයාට මැස්සෝ අහනවා මේ මදුරුව අහනවා නේද වහනවද වහනවා මදුරුව වහලා නිකන් ඉන්නවද නෑ මොකද කරන්නේ ඌ විඳිනවා විඳිනකොට මොකක්ද දැනෙන්නේ වේදනාවක් ඒ වේදනාව දැනෙච්ච ගමන් හිතට ඇති වෙන්නේ මොකද්ද තරහක් ඇති වෙච්ච ගමන් මොකද්ද කරන්නේ කහනවා අනිත් පැත්තෙන් දෙවනි මදුරෙකුත් විඳිනවා දෙවනි මදුරව විඳ ගමන් තරහවට මොකද වෙන්නේ වැඩි වෙනවද අඩු වෙනවද පහරට මොකද වෙන්නේ තවත් තද වෙනවා හැබැයි මදුරුව විඳ වේගය නම් වේදනාව නම් දෙකම එකයි ඈ මොකක් හරි දෙකම එකයි නමුත් ගහන පාරසර වෙනවා කොහොමද වෙන්නේ මම මෙහෙම කියන්නම් අද විද්‍යාඥයෝ සෑගෙන තියෙනවා මෙන්න මේ දේ අපි යම් අරමුණක් හිතෙන් හෝ වේවා එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හෝ වේවා යම් අරමුණක් දැඩිව අල්ලගත්තොත් ඒ අල්ලගත්ත ක්ෂණෙම තත්පරයකින් දාහෙන් පංගුවක තරම කාලය තුලදී ඒ කියන්නේ වේගය හිතාගන්න තත්පරයකින් දාහෙන් පංගු කීපයක් අතර කාලයක් කියපුවාම තත්පරයක් කියන්නේ මෙහෙම එකක් නේ මෙහෙම එකක් දහහකට බෙදලා පංගු කීපයකින් කාලය තුලදී මොලේ සම්පූර්ණයෙන්ම රසායනික ක්‍රියාදාමයක් සිද්ධ කරනවා කොහොමද සිද්ධ කරන්නේ අර අරමුණ Taman ගන්නකොටම ඒකින් ඇතිවන වේදනාව සැප හෝ දුක හෝ වෙන්න පුළුවන් ඒ වේදනාව ඔස්සේ ක්‍රියාත්මක වන ඇඩ්‍රිනලින් ඒ කියන්නේ ඇඩ්‍රිනල් ග්‍රන්ථියෙන් පිටවන හෝමෝනය ඒ මොහොතකින්ම ශරීරයේ පුරා ක්‍රියාත්මක වෙමින් මොලේ සෛලවලට දෙනවා කොහොමද මොලේ සෛලවල ක්‍රියාකාරීත්වය වෙන්නේ මොලේ සෛල මොලේ හරහා ක්‍රියාත්මක වන නියුරෝන පද්ධතිය තියෙනවා මේ නියුරෝන පද්ධතියේ නියුරෝන තියන බිලියන 100කට මිලියනක් නෙමෙයි බිලියන 100කට වඩා තියෙනවා කියනවා මේ නියුරෝන එක නියුරෝනයක් මොලේ සෛල 10000ක් එක්කලා ක්‍රියාත්මක වෙනවා එහෙනම් මොලේ සෛල කොච්චරද අර ක්ෂණය තුලින්ම මොකද වෙන්නේ අර මානසික තත්ත්වයේ උඩ මෙයා ගන්න අරමුණේ තියෙන දැඩි බවත් මොලොක් බවත් හේතු කොටගෙන අන්න රසායනික ක්‍රියාදාමයේ සිද්ධ කරනවා දැන් ළමයෙකුට නැවත නැවත පාඩම් කරන්න කියන එක උදේම අරගෙනවා නේ නේද දැන් අපි හිතමු කවියක් දීලා මේ කවිය නැවත නැවත එකපාරක් කියවට මතකෙන්නවද නෑ නැවත නැවත කවිය පාඩම් හිට දැන් ළමයා උවමනාවෙන් කවිය ග්‍රහණය කරලා පාඩම් හිටියොත් පාඩම් කරොත් හතර පාරක් කියවනකොට ළමයා කවිය මතක හිටිනවා නමුත් ළමයා ඔළුව එක එක දේවල් තියෙන මේක නිකන් කියෙව්වත් ළමයාට මතක හිටින්නේ නෑ අරමුණ ග්‍රහණය කිරීමයි ප්‍රධාන වෙන්නේ එතකොට දැන් ඒ අරමුණ ග්‍රහණය කරලා තමන් කටයුතු කරනකොට තමන්ගේ අර ඇති වෙන රසායනික ක්‍රියාදාමයන් නිසා මොලේ සෛල ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති වෙනවා. දුෂ්ට චේතනාවක් ඇති වෙනොට ක්‍රියාකාරීත්වය දුෂ්ටයි ප්‍රසන්න ක්‍රියාකාරීත්වයක් ඇති වෙනොට ක්‍රියාකාරීත්වය ප්‍රසන්නයි. දැන් ප්‍රසන්න හෝමෝන ධාරාවක් නම් ක්‍රියාකාරීත්වය ප්‍රසන්නයි දුෂ්ට හෝමෝන ධාරාවක් නම් ක්‍රියාකාරීත්වය දුෂ්ටයි. බලන්න තව පැහැදිලිව පෙන්නන්න. තරහ ගියා තරහක් ගිය ගමන් ඇඟට දැනෙනවද ඒක රූපයෙන් පේනවද රූපයෙන් පේන තරහ ගිය කොහටද හිතට හිතට තරහ ගියා හැබැයි රූපයෙන් හොඳට පේනවා ගොඩක් වෙලා ගිහිල්ලාද පේන්නේ නෑ තරහ ගිය ගමන් ඒකම රූපයෙන් ඒක ප්‍රකට කරනවා මහ වෙලාවක් ගිහිල්ලා නෑ එහෙනම් ඒ කියන්නේ තරහ ගිය ස්ථිතිවිල්ල ඒ නිමේෂයකින්ම මුළු ශරීරය පුරා බලපාලා නැද්ද ඵලපාලා තියෙනවා. તો දැන් එහෙනම් දුෂ්ට ගතියෙන් එහෙමත් ඔප්පු වෙනවා. හැබැයි කවුරු හරි හොඳට වර්ණනා කරනවා. මොන හරි කරපු දෙයක් සතුටක් ඇති වෙනවද? ඒක බැලුවොත් පේන්නේ නැද්ද මූණේ? මූණ දැන් පේනනේ. හොඳ කිව්වත් නරක දෙයක් වුණත් දෙපැත්තම ශරීරේ පේනවා. දැන් දැනගන්න අපේ හැම සිටිවිල්ලක්ම අපේ ශරීරයටත් බලපානවා. ඒ බලපෑම හැමතිස්සෙම මොලෙත් එක්කලා අනිවාර්යෙන්ම සම්බන්ධකම් පවත්වා